අම්මෝ නේ උඹලට මාර උනන්දු ඇත්තින් නේ මේ අකමැති ඇති මිනිස්සුටික වාගන්න කුවේට් රජයටත් නෑ උඹලට තියෙන උනන්දු මොකද බංවම ඊට වල්ලමක හදිසිය ඈ සමහර මිනිස්සු තාම ගෙවල් වලට කියලා වැඩ ඈ දැන් මේ කුවේට් එකේ ඉන්න අකමැති ඇති මිනිස්සුටික ඔක්කොම දන්නවා මේ පොදු සමාවක් දීලා කියලා උඹල උඩ පයින්න ඕනේ නෑ දන්නවද ඒ වට මොනව හරි වැඩ පිළිවෙල වෙනවා නම් ඒ දේවල් කියලා හරියට කියයි ඇයි හදිසිද ඒ තියාගෙන ඉන්න කෑල්ලව පටවන්න උඹලට ඔච්චර උනන්දුවද ඈ රෙදේ ඈ අම්මෝ ඉතින්නේ කුවේට් එකේ ඉන්නවා නම් ඕගොල්ලන්ට ඉන්න පුළුවන් හරිද යනවා නම් යන්න පුළුවන් හරිද ඒකට ප්‍රශ්නයක් ඇති කරගන්න එපා හරිද දෙයනේ කියලා මාස 3ක් තියෙනවානේ මොන හදිස්සියක්ද කියන්නකෝ ඉන්න පොඩ්ඩක් ඉවසලා දැන් මේ මාසේ රැකියාව කරනවා නම් පඩියක් හම්බ වෙනවනේ දැන් ওই කෑ ගහන එක්කෙනෙක් ටිකට් එක අරන් දෙනවද යන්න බඩු ටිකක් අරන් දෙනවද අඩුව ගානේ මේ දැන් මම වීඩියෝ එකක් දැම්මත් මම මේ අහලා පහලා කවුරු හරි කිව්වත් මේ මල්ලිමන් යනවා කියලා ඉතින් ඔය ටෝපිය කට්ටයක් හරි අරන් දෙයි හරිද ඒ ඒ අපේ තින ඉතින් මනුස්සකමට හරිද නැත්නම් ඉතින් කවුරුත් එහෙම කරන්නේත් නෑනේ බා නේ අපි දන්නවනේ කායි කායි තැටිනේ අවුල්ද නෑනේ මෙහෙම කතා කරනකොට කාටවත් ගැටලුවක් එහෙම තියනවද නෑනේ ඒගොල්ලෝ කියන්නේ අපිට ගැටලුවක් නැත්නම් අපි කියන දේවල් ඒගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ ඉදිකුත් නෑනේ ඈ ඉතින් මේ කුවේට් එකේ දිස්ත්‍රික් 6ක් තියෙනවා දිස්ත්‍රික් 6ේ කාර්යාල 6ක් තියෙනවා ඔයාට අදාළ තැන්වලට ගිහිල්ලා කුවේට් එකේ නැවත රැඳී සිටිනවා නම් ඒ දේවල් ටික කරගන්න පුළුවන් අකාම එක නැත්තේ ඔයාටනේ ඉතින් ඔයා උනන්දුවල වැඩ කරන්නකො මේ කොහයකත් ඉන්න කට්ටිය උඩ පැන්න කියලා ඔයාට ඒ දේ වුණා නැත්තම් මොකටදනේ තේරුමක් නැහනේ කවුරුත් කෑ ගහලා මම නම් ඉන්නේ එතන දන්නවද දන්න දේ කිව්වා පාඩුවේ හිටියා ඕන කට්ටිය කියලා කරගනි නැත්තම් ඉතින් මේ මිනිස්සු ඉන්නේ නේද මොකද කුවේට් රජෙන් පොසමාදිලා තියෙනවා මාස 3ක් කල් දීලා තියෙනවා අකාම නැති කට්ටියට යන්න පුළුවන් ෆින්ගර් එකක් නැ එන කට්ටියට ගිහිල්ලා ආපහු එන්න පුළුවන් ඉන්න කට්ටියට අකාමේ අලුත් කරගන්න පුළුවන් උපරිම දඩිය දිනාර 600යි දිනාර 600ට අඩු වෙන්නත් පුළුවන් ඒ දිනාර 600ට අඩු වුණාට මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔයාට අවුරුදු 10ක් අකාමේක නැතුණත් කිසි ගැටලුවක් නැ හැබැයි ඔයාට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ටෙලිෆෝන් එකක් අරගෙන ගෙවල නැත්තම් නැත්තම් ඔයාට කොහරි කැමරාවක් වැදලා තියෙනවා නම් වාහනයක් අරගෙන ගෙවල නැත්තම් එතකොට මොනවම හරි ඒ කියන්නේ කඩවල වලින් බාන්න මිලට අරන් ගෙවල නැත්තම් කවුරු හරි ඔයාට මොනව හරි ප්‍රශ්නයක් දාලා තියෙනවා නම් මුදල් සම්බන්ධයෙන් ඔයා අනිවාර්යෙන් ඒ දේවල් ගෙවන්න ඕන හරිද ඔයාට මේ සමාව දීලා තින්නේ ඔයාගේ මේ රටේ නීතිය උල්ලංඝනය කරපු එකට විතරයි. ඒ කියන්නේ ඔයාට අකාම එක නැති නිසා ඔයාට ලංකාවට යන්න පුළුවන්. හරිද? ඉතින් මම නම් ලොකුවට මොකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් ඇංගල ගොඩක් දේවල් අරාබියෙන්නේ තියෙන්නේ. ඉතින් ඒවා සිංහලට පරිවර්තනය කරලා කියන්න ගියාමත් අපිට සමහරක් විට ශකබුන් වෙන වෙලාවල් තියෙනවානේ. ඒ හින්දා නොදන්න දේවල් කියන්න යන්නෙත් නැහැ මිනිස්සුම හරිය දාන්න. ඉතින් දානාපති කාර්යාලයෙන් තාමත් ඉතින් මුකුත් විස්තරයක් හරියට නැහැ. ඉතින් මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් අපිට සමාජිතයන් ඉන්නා මේක නිකන් මේ ආතල් එකක් වගේ මේ පොදු සමාවක් දීලා යන්න පුළුවන් එහෙම කතන්දරයක් කියලා නැහැ. මේක ඇවිල්ලා රාජ්‍ය තාන්ත්‍රික දෙයක්. ඒ කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි කුවේට් එකේ දැනට රැකියා කරන සියලු විදේශිකයන්ට ගුවන් ගමන්වල යන කට්ටියට එහෙම යන්න පුළුවන්. දේශ සීමා වලින් යන කට්ටියට එහෙම යන්න පුළුවන් මුහුදු මාර්ගය යන කට්ටියට එහෙම යන්න පුළුවන් හරිද ඉතින් සමහරක් තානාපති කාර්යාල මේ වෙනකොට වැඩ පටන් ගන්න තියෙනවා ඉතින් අපේ තානාපති කාර්යාලය තාම නැහැ කියලා ඉතින් විවේචන කරන්න අවශ්‍ය නැහැ අපි බලන් ඉන්නේ ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඉතින් නේද බලමු ඉතින් නේද හොඳ දෙයක් වෙයි කියලා හිතනවා ඉතින් සමහරුන්ට ගැටලු ඇති ප්‍රශ්න ඇති නේද ඒ වුණත් ඉතින් මම නම් කියන්නේ ඉන්න කට්ටිය අකාම එකක් හදා ගන්න පුළුවන් කට්ටිය හදා ගන්න උත්සාහ කරන්න. මොකද දිනාර 600ක් මුකාලප එක දීලා ඔයාලට අකාම එක ගහ ගන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද එතෙන්ට 600ක් බැඳලා අකාම එකටත් තව කීයක් හරි ගියාට පස්සේ ඊට පස්සේ ඔයාට හිතෙයි ලංකාවට කියලා එන එක හොඳයි කියලා එහෙම හිතනවනම් ලංකාවට කියලා එන එක ගැටලුවකුත් නැහැ. හරිද හැබැයි හිතනවා නම් නෑ මෙහෙම ඉන්න ඕනේ කියලා වීසයක් ගහගෙන එහෙම ඉන්නත් පුළුවන් හැබැයි අක්කාම නැතුව මේ විදිහටම ඉන්නවා කියලා හිතනවා නම් එහෙම ඉන්නත් පුළුවන්
ඊට පස්සේ ආයි පොලිසියෙන් අල්ලගත්තට පස්සේ ඕගොල්ලෝ අසාදු ලේඛන ගත කරනවා. ආයි කවදාකවත් කිසිම දිනකට කුවේට් එකට එන්න බෑ. යවනවා. හරිද? ඉතින් මට දැනුත් සමහරක් කට්ටිය හැබැයි මට ඔය අනික් කට්ටිය වගේ කවුරුත් ගොඩක් කතා කරන්නේ නැහැ. මිනිස්සු කීප දෙනෙක් කතා කරා. සමහරක් විට 20ක් 25ක්වත් වෙන්නේ නැති කතා කරලා ඇව්ව මල්ලි මොකද්ද මෙහෙම මෙහෙමයි කියති. මං කිව්වා මම නම් හරියට විස්තරයක් දන්නේ නැහැ. මෙහෙම දෙයක් දීලා තිනවා. ඉතින් තාම පැහැදිලි විස්තරයක් නැහැ. කලබල වෙන්න එපා. ඉන්න තැන රස්සාව කරගන්න, පඩිය අරගන්න, ටිකට් එකට සල්ලි හදාගන්න, බඩු මොනව හරි ගන්නව නම් ඒක හදාගන්න නේද? ඒ මාදාගෙන තියාගන්න. මාස 3ක් තියෙනවානේ. මොකද ආයේ මාස 3ක් කියන්නේ දවස් 3ක් නෙවෙයි, දවස් 90ක් නෙවෙයි. ඈ අවුරුද්දෙන් 4න් එකක් තියෙනවා ඔකට. දන්නවද? ඒ හින්දා කලබල අවශ්‍යයි. මිනිස්සුන්ට කාලය තියෙනවා. ඉතින් රැකියාව කරගෙන මිනිස්සු යයි. වෙලාවට යයි. ඉතින් මේ සමහරක් විට ඉතින් හදිස්සියකුත් තියෙනවා සමහරුන්ට නේද? ඉතින් එහෙම හදිස්සි වෙන්න ඕනෙත් නැහැ. නේ. ඔය ඉන්න කට්ටිය ඉතින් ඔය තව ටික කාලයක් තියාගෙන හිමීට යවන්න ගයි. පටව ගන්න මදිසියක් තියනවා. නිකන් අර උපාදයට අපාදයට නේ ඇත්ත කියන්නේ. මොකද අපි දන්නවනේ ඉතින් ඔය ගොඩක් කතා කරන කට්ටියක ඉස්තරනේ. එහෙනම් පරිස්සමි. ඇතිනේ. මොනවාරි අනිවාර්යෙන් ඇත්ත විස්තරයක් අම්මුණොතින් පැහැදිලි විස්තරයක් අම්මුණොතින් අරන් එන්න. බුස්සාරණයි. පරිස්සමින් ඉන්න.